ඔන්න මේනක අක්කා අද අපේ දිහාවෙන් කාලා මිසක් යන්න බෑ. අපේ කාලා නේද බෑ. පැටව දෙන්න අදාල නෑ වෙයි. දුව නැන්දෝයි. ඉතින් ඉතින් කොහොමද මිසක්? වරදක් නෑ මේනක. ඔයාලා දෙන්න සතරෙන් ඉන්නවා දැකින්න ගංගායි මමයි ගොඩක් ආසාවෙන් හිටියේ. තියල් කියන්නේ ඉස්සරහට පියල්ලන් නෙමෙයි. දැන් ඒ ජීවිතේ හැම දෙයක්ම තේරුම් අරගෙන ජීවත් වෙනවා. මෙහි ආවේ නැත්තේ ඔයාට මුණ දෙන්න බැරි කමට. දැන් ඉතින් ඒකත් හරි. ජීවිතේ කොච්චර සුන්දරද නේද? ඇත්තටම අපි කරන්න ඕනේ ඒක තමයි. ප්‍රශ්න ඇති කරගෙන තරහ වෙනවට වඩා ඒවා විසඳගෙන සතුටින් සමාදානෙ නෑය සහෝදරයෝ වගේ ජීවත් වෙන්න. එතකොට තමයි ජීවිතය සුන්දර වෙන්නේ. එහෙම නේද නිශාංක? අතර කොහෙන් වසන්? ආ. අපි යනකොට වසන්තිය බලාගෙන යන්නේ. ඔව් වසන්තිය බලන්න යන කතාවක් කිව්වේ. දන්නවද වසන්ති කොහෙද ඉන්නේ කියලා? යනකම් පොඩ්ඩක් ගිහලා බලන්න යන්න. අනේ පියා මං ඒකට නම් කැමති නැහැ. ඇයි මේනක? ඔයා දන්නවද දැන් මං අලුත් ජීවිතයක් පටන් ගන්න තියෙන විදිහ? අපි දැන් වසන්තිය බලන්න ගියොත් එයා මේ දරුපෙටියව ඉන්නේ. මන්ට බෑ දරුපෙටියව ආයි දෙන්න. නැහැ මේනක. එයා කවදාක්වත් දරුවා ඉල්ලන්නේ නැහැ. මේ දරුවා මගෙන් ආයි ඈත් කරන්න හදන එපා පියා. එහෙමනම් මට පිස්සු ඇති. හරි හරි. අපි වසන්තිය බලන්න අද යමු එහෙනම්. මේක නෙමෙයි. පොඩි ගමනක් තියෙනවා ගිහිල්ලාමුද? කොහෙද? මං කන්ද විහාරේට බාරයක් වුණා. ඒක ඔප්පු කරන්න.